Sri Lanka'yı damda pramukta Tri damda visin aram bakarı. Vivid heyetun ise jay prahane peni peni atramagın avta demu mihi umatrin. LTT sangdhane virajikere naika velu pille prabahakarın ve kotkargeni umatı kriyatmak karıpu. Vadamaraç mihi pradan tanak lebenava. Eddasnam seyasu hata urudde mehima sevisi hayvanında JR Jayawardhana janadhipati varayage moolikatvayen aramba karapu Vadamaraç mehime pradhan nayakatve himivanne evakata yuddhamdapati vidiyata katayutu karapu General Cyril Ranatunga mahataata ohu visin eda brigadier varayeku Denzil Koppayakadua Colonel Lionel Balagalle saha Lieutenant Colonel Sunil Tennapon mema mehime salasum nirmanaya sandaha yoda gannawa. අද වීඩියෝ එකෙන් කියවෙන්නේ අතරමඟ නවතා දැමු වඩමාරච්ච මෙහිම සහ ඉන්පසු ඉන්දියානු රජය ශ්‍රී ලංකාවට මැදිහත් වීම කර ආකාරය පිළිබඳව මේ පිළිබඳ ඔබේ අදහසත් වීඩියෝ එක අවසානයේ කමෙන්ට් එකකින් දක්වලා යන්න අමතක කරන්න එපා. 80 දශකයේ වන විට උතුරු පළාත දුර සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායම් ගන්න ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවා. EPRLF, PLOT, TELO, EROS හා LTTE වැනි කණ්ඩායම් වර්ධනය වෙමින් පැවති ප්‍රබල ත්‍රස්ත කණ්ඩායම් වුණා. ඒ අතරින් LTTE සංවිධානය වඩා අනෙක් ත්‍රස්ත සංවිධාන ඉස්මතු වීමක් දක්නට ලැබෙනවා. LTTE සංවිධානය විනාශ කිරීම සඳහා 1987 අවුරුද්දේ මැයි මාසයේ 26 වෙනිදා මෙහිමේ අණදෙන්නා ලෙස හමුදාපති මේජර් ජෙනරාල් සිරිල් රණතුංගගේ ප්‍රධානත්වයෙන් බලසේනා ත්‍රිත්වයකින් වඩමාරච්ච මෙහෙම ආරම්භ වෙනවා. කර්නල් විජේ විමලරත්න පළමු බලසේනාවේ අණදෙන නිලධාරියා ලෙසද බ්‍රිගේඩියර් ජෙරි සිල්වා දෙවන බලසේනාවේ අණදෙන නිලධාරියා ලෙස හා බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බයාකඩුව තුන්වන බලසේනාවේ අණදෙන නිලධාරියා විදියටද කටයුතු කරනවා. මෙහි සේනාධිනායකයා ලෙස ජයවර්ධන ජනාධිපතිවරයාත් ආරක්ෂක ඇමතිවරයා ලෙස ලලිත් ඇතුළත්මුදලි මහතාත් කටයුතු කරනවා. හමුදා භටයන් හා නාවික ගුවන් භටයන් 8000ක් පමණ වඩමාරච්ච මෙහෙයුමට එක්වෙනවා. මැයි මාස 28 වනදා ආරක්ෂක හමුදාව උඩුපිටිය වැල්වැටි තුරේ අල්ලා ගන්නවා. හමුදා විසින් කොටි සංවිධානයේ ප්‍රබල ලෙස ප්‍රහාර එල්ල කරනු ලැබූ අතර ඔවුන්ට යලි ශක්තිමත් වීමට හෝ පලා යන අතරතුරු බිම් බෝම්බයක්වත් වැළලීමට කාලයක් උදා වන්නේ නැහැ. ඒ තරමට දරුණු ප්‍රහාර හමුවේ කොටි අවිආයුධ හා රථවාහන දමා පසුබසින අතර මැයි මාස 29 වනදා වන විට වැල්වැටි තුරේ ප්‍රදේශයේ සම්පූර්ණ උදාගත් අතර 30 වනදා මුළු පේදුරුතුඩුවම ප්‍රදේශයේ සිය අනසකට ගැනීමට යුද්ධ හමුදාව සමත් වෙනවා. මේ සමගම උතුරු මුදා ගැනීමේ LTTE ශක්තිය අන්තිමටම පිරිහී තිබූ අතර මෙහිමේ පළමු අධීර නිමාවට පත් වෙනවා. ඉන්දියානු රජයේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් දමිළ ජනයාගේ අයිතිවාසිකම් කඩකරන බව පවසමින් වඩමාරච්ච මෙහෙම නවත්වන ලෙස රජයට බලපෑම් එල්ල කරන පසුබිමක් මැද වඩමාරච්ච මෙහෙම ආරම්භ වී දින 8කට පසු රතුකුරුස දජය යටතේ කුඩා ධීවර බෝට්ටු 19ක් රාමේශ්වරම් වෙරළේ සිට යාපනය වෙරළට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පිටත් වෙනවා. මෙම ඉන්දියා ධීවර බෝට්ටු වලට යාපනයට යාමට ඉඩ ලැබෙන්නේද ගැඹුරු මුහුදේ සිට ඉන්දියා නාවික යුධ යාත්‍රා විසින් නිරීක්ෂණයට ලක් කරනවා. යාපනයේ ද්‍රවිඩ ජනතාවට ආහාර ඉන්ධන සහ ඖෂධ ටොන් දෙකක් මෙම බෝට්ටු වල තිබූ බව පවසන ඉන්දියා නාවික හමුදාව කච්චතීව දූපත අසලට පැමිණ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව වෙත පිවිසීම සඳහා අවසර පතනවා. රාත්‍රියේදී මෙම සීමාව වෙත ළඟා වෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රාවන්හි අණදෙන නිලධාරියා මුහුදු සීමාව උල්ලංඝනය කිරීමට ඉන්දියා බෝට්ටු වලට අවසර නොමැති බවත් එසේ කළොත් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් පවසමින් ධීවර බෝට්ටු සමග පැමිණි වෙරළ ආරක්ෂක යාත්‍රාවේ අණදෙන නිලධාරියාට පවසනු ලබනවා. මේ හේතුවෙන් එම ධීවර යාත්‍රාවලට ආපසු හැරියාමට සිදුවන අතර ඉන්දියා ධීවර බෝට්ටු හරවා යැවීම නිසා ඉන්දියා මහකොමසාරිස් ඩික්සිත් මෙන්ම අගමැති රජීව් ගාන්ධිද දැටි කෝපයට පත් වෙනවා. බෝට්ටු හරවා යවා දිනකට පසුව එනම් 1987 අවුරුද්දේ ජූනි මාසේ 4 වනදා ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා අමතන ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ අපි යාපනයට ගුවන් සහනාධාර දැමීමට තීරණය කර තියෙනවා. ඒ වට ප්‍රහාර එල්ල කළොත් නුඹලාට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිදුවේවි යනුවෙනි. මෙම තර්ජනය අවසන් කර ටික වේලාවකට පසුව මිරාජ් 2000 ප්‍රහාරක යාන 4ක ආරක්ෂාව මැදේ ශ්‍රී ලංකා ගුවන් සීමාව අනවසරයෙන් උල්ලංඝනය කරමින් යාපනයේ අර්ධද්වීපයට පිවිසෙන්නේ ඇන්ටනෝ 32 වර්ගයේ ප්‍රවාහන යාන 5ක්. ඇන්ටනෝ 32 වර්ගයේ ප්‍රවාහන යාන 5කින් ටොන් 25ක් වූ සහනාධාර එවනු ලබනවා. ප්‍රහාරක යානාවල රැකවරණ මැද එම ඇන්ටනෝ යාන ටොන් 25ක සහනාධාරය පැරෂුට් මගින් යාපනයට දමද්දී ශ්‍රී ලංකා යුද හමුදාව ඒවට ප්‍රහාර එල්ල නොකර සිටීමට සිදුවෙනවා. ටොන් 25ක බඩුතොග යාපනයට දැමු ඉන්දියා මෙහෙයුමට පැය දෙකක් හා විනාඩි 14ක් ගත වී තිබූ අතර ඉන්දියා විසින් අහසෙන් යාපනයට පරිප්පු දැමූ බවට එකල මෙම සිද්ධිය ඉතාම ප්‍රසිද්ධියට පත් වෙනවා.
ඉන්දියාවේ දැඩි බලපෑම් නොතක මෙහි මේ දෙවන අධියර ආරම්භ වුණු අතර ජූනි මාස මුල් සතියේ සිට කණකසන්තුරේ සහ කීරමලී ප්‍රදේශයේ අල්ලා ගන්න ලබනවා. ජූනි 7 වෙනිදා වන විට කණකසන්තුරේ සිට පේදුරුතුඩු දක්වා මුහුදු තීරයේද අච්චුවේලි දක්වා ගොඩපින් ප්‍රදේශයේද ආරක්ෂක හමුදා විසින් අත්පත් කරගන්නවා. තවත් පැය 48ක් ඇතුළත ආරක්ෂක හමුදාව යාපනය අල්ලා ගනු ඇතැයි යන වාර්තාව BBC වාර්තාකරුවෙකු පවා ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ඉන්දියාවෙන් දිගින් දිගටම එල්ල වූ බලපෑම් මත වඩමාරච්චි මෙහෙම නතර කරන්නේ ජනාධිපතිවරයා හමුදාපතිට නියෝග කරනවා. එම නියෝගය සම්බන්ධව හමුදාපතිවරයා සිය දැඩි විරෝධය පළ කරන අතර මේන් කෝපයට පත් වූ ජනාධිපති ජයවර්ධන මහතා ඉන්දියාව සමග සටන් කළ යුතු නැතයි තරයේ ප්‍රකාශ කරනවා. 1987 ජූලි මාස 29 වනදා ඉන්දියා අගමැති රජීව් ගාන්ධි සහ රෝබෝති අංශ නිලධාරී කොළඹට පැමිණ ජනාධිපති JR ජයවර්ධන මහතා සමග ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරනු ලබනවා. මෙම ගිවිසුම තුළ අඩංගු කරුණු කුමක්ද ජනතාවට හෙළි කර නොතිබූ අතර එම ගිවිසුම අත්සන් කිරීමට පෙර ජනාධිපති මැදුරු අභිස්ස පැවති ආචාර පෙළපාලියේ සිටි නායක භටයෙකු රජීව් ගාන්ධි මහතාට තුවක්කු බඳෙන් ප්‍රහාරයක් එල්ල කරනු ලබනවා. එනමුත් එම මහතාට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර පැය දෙකක් ගතවීමට පෙර ඉන්දියා හමුදාව හෙවත් සාමසාධක හමුදාවරගත් ප්‍රවාහන යාන පලාලි ගුවන්තොටුපළට අවතීර්ණ වන අතර රජීව් ගාන්ධි මහතා විසින් කොටු බී සිටි ප්‍රභාකරන් ඇතුළු සගයන් බේරා ගන්නා අතර ඔහු යලිත් ඉන්දියාවට කැඳවනවා. අදට මගේ වීඩියෝ එක මෙතනින් අවසානයි. මේ වගේ තොරතුරු දිගටම නරඹන්න කැමති ඔයාලා මගේ channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් ඔබලා මගේත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.